ජීවිතේ විවරණයි. මේ ජීවිතේකට හොඳට නා. නම් අපේ මේ කුඩා ග්‍රහ ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් නැත්තේ. දේශගුණික විපර්යාස පිළිබඳ දරුණු අනතුරු ගැනීම. ඒවා සුලිපුනාට ලැබ කිනි වෙන ස්වභාවික විපත් වේ හැකි. සබඳ හැමේ පරිහානිය මානව වර්ගයාට තර්ජනයක්. හයවන මහා වන්දනීමේ විනාශයේ දැනටමත් ආරම්භ වී ඇති බව පෙනේ. අපේ ප්‍රතිවිධ කෙන නැමෙන්නේ බොහෝ ආකාරයි. කපුටකින් පහලට ඇදෙන ආකාරයේ හැඟීමක් මියත් නිසා අප බොහෝ දෙනෙකු දුරුවන තත්ත්වයකට පත් වෙලා සත්‍ය නම් අත්තර දැමීමයි. ඔබත් එහෙම වෙන්න පුළුවන්. ඒ වෙන විකල්පයක් තියෙනවා නම් අපි මොනවද කරන්න ඕන? අපේ පෘථිවිය මේ විනාශින් ගලවා ගැනීම පිළිබඳ සරල විසඳුමක කතාවයි. එය අපේ සත්ත්ව විශේෂ වාදීමේ ලයිස්ට්ෙන් ඉවත් කර ගැනීමේ කතාවයි. මම කියන මේ විසඳුම අපේ ඇස් ඉදිරි පිටම තියෙනවා. එය මහ පොළොව තරම්ම පැරණි. ධරණි තලයේ සහඳුන්වන එහි විශාල පරිමාණය මෙන්ම හරිතාකාර වායු විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට එයට ඇති හැකියාව නිසා දේශගුණය සමතුලිත කළ හැකි එකම දෙයමෙන්ම මිලිටිය ජලසපිරීම ප්‍රතිපූර්ණය කර ලෝකයට අවශ්‍ය පෝෂණය ලබා දිය හැකි එකම දෙයයි. සමහර අය පසරක ගැනීමට තැත් කරන්නේ පසර අප පේරා කරන තැන අපේක්ෂාවෙන්. පසර අප රඟ දෙන්න සංරක්ෂණ කෘෂි විද්‍යාඥයෙක්. ඇලස්කාවේ සිට පුවර්ටෝ රිකෝ වගේම හවායි දක්වා වූ සෑම ප්‍රාන්තයකටම මම ගිහින් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ හා යුරෝපයේ දේශන පැවැත්වීමට මට ආරාධනා කර තියෙනවා. නමුත් මට ඒවට වෙලාවක් නැහැ. අපි පස නිසි ලෙස ආරක්ෂා කළොත් අපේ ගැටලු රාශියක් විසඳා ගන්න පුළුවන්. නිරෝගී පස නිරෝගී ශාකයකට මඟ පාදනවා. එයින් අපට නිරෝගී ශාක, නිරෝගී සත්වීන්, නිරෝගී මානවීන්, සෞඛ්‍ය සම්පන්න ජලය හා දේශගුණයක් ලබා ගන්න පුළුවන්. අද අවශ්‍ය වෙන්නේ පස ක්‍රියා කරන ආකාරය වගේම සුභාදාමට අනුව ගොවිතැන් කරන ආකාරය ඉගෙන ගන්න එක. ඇත්තටම මම ඉගෙනගෙන තියෙන්නේ බීජයක් සිටුවීමට පමණයි. සුභාදාමට අනුව ගොවිතැන් කරන තරමට යොදන ද්‍රව්‍ය අඩු කරගන්න වැඩි මුදලක් උපයා ගන්නත් පුළුවන්. ඒකේ තරම්ම සරලයි. මේක තමයි එකම ක්‍රමය. මම ප්‍රාන්ත හතරක භාග ජීවත් වෙලා තියෙනවා. ඒ වැඩ කරපු හැම තැනකම දකින්න තියෙන එකම ගැටලුවයි. ඒ තමයි දෙවැන්ත පාංශු ඝාතනය. ඝාතනය කියලා කියන්නේ පස අපිරිසිදු වීමයි. මේකවත් ලෙස ඝාතනය ආරම්භ වූයේ බොහෝ කලකට පෙර මිනිසුන් නගුණ නිර්මාණය කිරීමත් සමගයි. එහි ආරම්භ වූයේ බීජ නැබීම සඳහා පස පුරුල් කිරීමයි. ලෝකඩ යුගය වන විට නගරවට විශාල ප්‍රදේශ ධාන්‍ය රෝපණය කිරීම සඳහා සකස් කර තිබුණා. පාංශුඝාතනය උක්‍රවීමත් සමග මහාධිරාජ්‍යන් විනාශයට පත් වුණා. නමුත් පාංශුඝාතනය අනතුර දැකීමට අප අවුරුදු දහස් ගණනක් අතීතයට යයිතු නැහැ. මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයේ විශාලතම පාරිසරික ව්‍යසනය 1930 කලනවලදී ඇමරිකාවට අත්විඳින්නට සිදු වුණා. එය හැදින්වුවේ දූවිලි පාත්‍රය ලෙසයි. ඒක බොහෝ දුරට කලක් උසාරවත්ව පැවති බසහිර මධ්‍යම තැනිතලා ප්‍රදේශ ගොවි විසින් අස්වැද්දා පස නිරාවරණය කර තිබීමේ ප්‍රතිඵලයක්. 1934 අවසානය වන විට ධන වශයෙන් නම් කර පිළිවෙන 200ක වගාපෙම් චිරකාලීන ලෙස හානිටපත් වී තිබුණා. සියලු කුඩා නගර හරහා ගියතුන් ක්‍රිය සංචාරයකදී ඇමරිකාවේ පස විනාශී ඇති ආකාරය ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට සියසින්ම දැක ගන්නට ලැබුණා. ඊට ප්‍රතිචාරයක් වශයෙන් රටේ පසරක ගැනීමට පාංශු සංරක්ෂණ සේවාව ස්ථාපිත කළා. මම දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කළ දෙයක්. මට හොඳටම විශ්වාසයි අපිට මේ ගැටලුව ජය ගන්න හැකි බව. ඒ සඳහා අපි සබඳතාවක් එක්ක සාජව වැඩ කරන්න ඕනේ.
संरक्षण सेवया එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොටසක් බවට පත් වී දැන් ස්වභාවික සම්පත් සංරක්ෂණ සේවය ලෙස හැඳින්වෙනවා. අපට අවශ්‍ය වෙන්නේ ජීවමාන ශාකහරහා යන ජලයයි. සීසෑම අඩු කිරීමට කොවීන්ට උගන්වන රේවෙන ශිෂ්ට නියෝජිතයන් අද ඉන්නවා. පසේ ක්ෂුද්‍ර ජීවීන් වාසය කරනවා. ඒ හඳුන්වන්නේ සවිවර ගෝලිය ලෙසයි. පසට හානි කරන කාර්මික රසායනික ද්‍රව්‍ය සීමා අඩු කරන්න නූතන කෘෂිකර්මාන්තේ වඩා ආක්‍රමණශීලී දේවෙන්නේ බිම සැකසීම. ඒක ඊතරම් හොඳ දෙයක් නෙවෙයි. පණිවුඩේ තසරණයි. නමුත් එම පණිවුඩේ ලබා දීම ඉතා දුෂ්කරයි. අපට සමාජ ගැටලුවක් තියෙනවා. අපට අධ්‍යාපන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒව නිවැරදි කරන තුරු අපේ පාරිසරික ගැටලු විසඳන්න බෑ. මම අවුරුදු 31ක් ස්වභාවික සම්පත් සංරක්ෂණ සේවයේ වැඩ කරන කාලේ රටපුරා උගන්වලා තියෙනවා. අපි ආහාර නිෂ්පාදකයන් පස ක්‍රියා කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඕන්ඩ මූලික පාරිසරික මූලධර්ම වැටෙන්නේ නැහැ. සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ කාබන් වලින්. අපි හැදී තින්නේ කාබන් වලින්. පාංශු ක්ෂුද්‍ර ජීවීන් හැදී තින්නේ කාබන් වලින්. කාබන් තමයි සියල්ලම මෙහෙම නැංජිම. ඒ මුළු පද්ධතියම ක්‍රියාත්මක කරනවා. निश्चित වර්තමානයේ කාබන් සමග යුද්ධ කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මිනිස්සු හිතන්නේ කාබන් තමයි සතුර කියලා. ඇත්තටම ඒක වැරදි. කාබන් කියන්නේ හොඳ දෙයක්. අපි හැමෝම කාබන්. අපේ ශරීරවල 16%ක්ම තියෙන කාබන්. ඒ ඔක්කොම අපිට ලැබුණේ පැලෑටි සහ ඒව අනුභව කරන සතුන් ආහාරයට ගැනීමෙන්. හිරු එළිය ශක්තිය විදිහට භාවිතා කරලා ශාක වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලේ හද ගන්නවා. ශාක වර්ධනය වෙන්නේ ඒකෙන්. ඒ වුණාට ශාක ඒ කාබන් වලින් 40%ක්ම ඒකේ මුල් වලට යවනවා. ඊටම උපාය මාර්ගික ආකාරයකින් ශාක පසේ සිටින ශුද්‍ර ජීවීන්ට කාබන් ලබා දෙනවා. පාංශු ශුද්‍ර ජීවීන්ට ශාක විසින් කාබන් ලබා දෙනවා. ඒ වගේම පාංශු ශුද්‍ර ජීවීන් ශාක වලට ඛනිජ පෝෂක ලබා දෙනවා. ඒ ක්‍රියාවලිය තුල පාංශු ශුද්‍ර ජීවීන් ඒ කාබන් වලින් කාබන් මැලීමක් හදනවා. මේ ශුද්‍ර ජීවීන් පස උන්ගේ වාසස්ථානයේ බවට පත් කර ගන්නවා. වාතය හා ජලය ගලා යාම පාලනය කිරීම සඳහා උන් පසේ කුඩා ගැබ හදනවා. ඒ පසේ කාබන් ස්ථාවර වෙන එක ක්‍රමයක්. වෙනත් වචන වලින් කිව්වොත් වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් බැහැර කිරීමට අත්‍යවශ්‍ය හැකියාවක් පසේ තියෙනවා. ඒක ලොකු දෙයක්. ඊටකට විශ්වීය ජනක දෙයක් වන්නේ පසේ ජීවමය විශ්වයක් පැවතීමයි. මම වසර ගණනාවක් විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යාව හැදෑරුවත් පස වැඩ කරන්නේ කොහොමද කියලා මම හරියටම දැනගෙන හිටියේ නැහැ. පස සජීවිතයක්. නිරෝගී පස 40ක් තුල මේ මිහිතලේ මෙතෙක් ජීවත් වූ සියලු මිනිසුන් සංඛ්‍යාවට වඩා වැඩි ජීවීන් සංඛ්‍යාවක් ඉන්නවා. පසේ ඉන්නේ ජීවීන් කාබනික ද්‍රව්‍ය පිරියම් කර ශාක වලට අවශ්‍ය ආකාරයේ පෝෂ්‍ය පදාර්ථ පසට එක් කරනවා. පසේ ශුද්‍ර ජීවි විවිධත්වය මිනිස් ජීවියා තුළ අප දකින ශුද්‍ර ජීවි විවිධත්වය සමග සංසන්දනය කරන්න පුළුවන්. ඔබේ ශරීරයේ ඇති මිනිස් සෛල වලට වඩා වැඩි ප්‍රමාණයක් බැක්ටීරියා සෛල ඔබ ශරීරය තුළ තියෙනවා. ඔව් අපි 99%ක්ම ශුද්‍ර ජීවි. ඉතින් 102 තමයි මිනිස් සෛල තියෙන්නේ. ඒක තමයි ඇත්ත. අපි කන ආහාර අපි හපනකොට ඒව කුඩා කැබලි වලට කැඩෙනවා. එම කුඩා ආහාර කැබලි අපේ බඩවැලේ ඇති බැක්ටීරියාවන් ආහාරයට ගන්නවා.
උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්න. ඔබ ගෝවා කොලයක් කනවා කියලා හිතන්නකෝ. ඔබ ගෝවා කන විට ඔබේ ශරීරය ගෝවා පරිභෝජනය කරන්නේ නැහැ. ගෝවා පරිභෝජනය කරන්නේ බැක්ටීරියාවන්. අපට පෝෂණය ලැබෙන්නේ බැක්ටීරියාවන් විසින් ගෝවා පරිභෝජනය කර මුදාහරණ දෙයි. සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න කසල ආහාරයට ගත යුතුයි. ඒකෙන් මම අදහස් කරන්නේ කසල උරාගෙන වර්ධනය වෙන ශාක ආහාරයට ගත යුතුයි. එමගින් අපේ සෞඛ්‍ය හොඳින් පවත්වා ගත හැකි බව සනාථ කරලා තියෙනවා. දන්නවද? බකීසමිය ක්‍රීඩකයෙක්. ඒ නිසා එයාගේ ශරීරයට අවශ්‍ය උපරිම පෝෂක පදාර්ථ ලබා ගැනීම එයාගේ ක්‍රීඩා කටයුතු වලට අත්‍යවශ්‍ය වෙනවා. මම ක්‍රීඩා කරන කාලේ මගේ සිරුර ගොඩක් වෙහෙසෙනවා. ජීර්ණ වෙන්නේ නැති ආහාර ගන්න එක තමයි මම අකමැතිම දේ. මොකද ඒකෙන් මම බලාපොරොත්තු වෙන පෝෂණය ලැබෙන්නේ නැහැ. ක්‍රීඩකයෙකු විදිහට මට අවශ්‍ය වන්නේ නියමාකාරයට මගේ ශරීරය පවත්වා ගැනීම සහ පුනර්ජනනය කර ගැනීම. ආහාරයේ ගුණාත්මක භාවය රැඳී තියෙන්නේ පස්සේ ගුණාත්මක භාවය මතයි. ගුණාත්මක ආහාර අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙනවා. ඒ නිසා පෝෂ්‍යදායි ආහාර අපේ ජීවිතයට පුරුදු කරගන්න ඕනේ. ඒ සියල්ල අපිට ලැබෙන්නේ මෙහි ගතෙන්. අපේ සෞඛ්‍ය හා අපේ පෘථුවේ සෞඛ්‍ය එකිනෙකට සම්බන්ධයි. අපි ගුණාත්මක ආහාර තෝරා ගත්තොත් එයින් තවත් ප්‍රතිලාභයක් ලැබෙනවා. මෙමකින් අපි සෞඛ්‍ය සම්පන්න වෙනවා වගේම මහ පොළව සෞඛ්‍ය සම්පන්න වෙනවා. පසෙහි ඇති ශුද්ධ ජීවීන් ගැන සැලකිලිමත් වීම මිනිස් සෞඛ්‍යට දානන ගන්න. නම් විෂ රසායනික ද්‍රව්‍ය පසට කිරීමෙන් වෙනත් දෙයක් සිදු වෙනවා. සාම්ප්‍රදායික රසායනික කෘෂිකර්මාන්තය යටතේ පවතින අපගේ සියලුම බිම් සම්පූර්ණයෙන්ම ශුද්ධ ජීවීන්ගෙන් තොරයි. අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීමට වායු ගෝලයෙන් කාබන් ඉවත් කිරීමට අවශ්‍ය ශුද්ධ ජීවීන් සියල්ලම පසක විෂ රසායනික ද්‍රව්‍ය සීම නිසා විනාශ වෙනවා. ගොවීන් වැඩි වැඩියෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන විට පස තව තවත් දුර්වල වෙනවා. මෙය කෘෂිකර්මාන්තයේ විෂම චක්‍රයයි. එම විෂම චක්‍රය නිර්මාණය වූයේ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසයි. කාර්මික කෘෂිකර්මාන්තය ආරම්භ වන්නේ ෆ්‍රිට්ස් හාබර් නම් ජර්මානු විද්‍යාඥයෙකුගෙන්. ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට හාබ විසින් කෘත්‍රිම නයිට්‍රජන් පෝරසය ඇති හැකි ක්‍රියාවලියක් සොයාගත්තා. ඔහුගේ අනෙක් විද්‍යාත්මක නිපදවීම වූයේ පලිබෝධනාශක ලෙස හැඳින්වෙන වස නිර්මාණය කිරීමයි. හාබ තම පලිබෝධනාශක ඉතිහාසයේ පළමු රසායනික ලෙසත් භාවිත කළා. ඉන්පසු ඔහු නිපද වූ විෂ මහා සමූල ඝාතන සිදු කර වායු කුටීරවල භාවිතයට ගත්තා. යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජනපද රසායනික සමාගම් හාබගේ වස ඇමරිකාවට ගෙනවිත් විවිධ වෙළඳ නාම යටතේ පලිබෝධනාශක ලෙස ඇමරිකානු ගොවියන්ට අරමි කළා. ජන සමාගම රට පුරා මහා පරිමාණයෙන් මේ රසායනික ඝාතකයන්ගේ පරදායි බව පෙන්වා දුන්නා. යුද්ධය අවසන් වූ විට එතෙක් සතුරන්ට විරුද්ධව සටන් කිරීමට යොදාගත් සියලු ශක්තිය ගොවිපලේ සතුරන්ට විරුද්ධව සටන් කිරීමට මොවුන් යොදාගත්තා. මේ නිසා නයිට්‍රජන් රසායනික පොහොර පහසුවෙන් ලබා ගන්න පුළුවන් වුණා. ගොවින්ට ඒවා ගොවිබිම් වල දාන්න පුළුවන්කම ලැබුණා. ඔවුන් හොඳින් පස රැක බලාගෙන නොතිබුණත් ටික කාලයකට ඒකෙන් හොඳ අස්වැන්නක් ලැබුණා. මෙම යුද කාලයේ නව උත්පාදනයන් මගින් මෙතෙක් ලෝකයේ දැක නොතිබූ ආකාරයේ බලකටු කාර්මික ආහාර නිෂ්පාදන පද්ධතියක් නිර්මාණය වුණා. අපි තනි වර්ගයේ කර්මාන්ත වටා යටිතල ව්‍යුහයක් නිර්මාණය කර පශු සම්පත් හා භෝග නිෂ්පාදනය එකිනෙකින් වෙන් කළා. පශු සම්පත් කටයුතු සඳහා පේලි භෝග වගා කිරීමටත් හොඳ මිනිස් හොයාගත්තා. ඊට පස්සේ අපි ඒ දෙගොල්ල කොටස් දෙකකට වෙන් කළා. මේ ක්‍රමෙන් අපි ගොවිතැනට ප්‍රවේශ වන ආකාරය ගැන ලොකු වෙනසක් සිද්ධ වුණා.
ස්වභාවික ක්‍රියාවලිය තේරුම් ගැනීම වෙනුවට අපිට මේ රසායනික ද්‍රව්‍ය යොදාගෙන වගා කරන්න හැකියාව ලැබුණා. අපි ඒව වැඩි නැතියෙන් යොදා ගත්තා. ඒක දිගින් දිගටම වැඩි කළා. දැන් ධාන්‍ය බුසලක් ලබා ගන්න 1960 දී යොදාගත්තු ප්‍රමාණයට වඩා වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් ඕන වෙනවා. රසායනික පොහොර පිරිහුණු පස්වල ගැටළු වසන් කරනවා. නවීන කෘෂිකර්මාන්තය සකස් කරලා තියෙන්නේ පසේ අභිවෘද්ධිය සඳහා නෙවෙයි. විශේෂිත පලිබෝධනාශකවල බලපෑමට උරුප්පු දීමට අද අපි වඩාත් සුලභ භෝගචාලනීය මැෂින් වෙනස් කර තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ අංකයේ භෝගී වෙන ඉරුවතාවට සම්පූර්ණයෙන්ම බාහිර ග්ලයිෆෝසේට් කිසිනවා. මෙය පිළිකා ඇති ගැනීමට හේතු වන රසායනික ද්‍රව්‍යයක් බවට සැක කරන අතර එය අපේ පානීය ජලයටද එක් වෙනවා. ආරම්භයේදී භයානක යැයි සලකන ලද මෙම රසායනික ද්‍රව්‍ය මීට අවුරුදු 20කට කලින් යොදාගත්තට වඩා විශාල ප්‍රමාණවලින් දැන් භාවිත කරනවා. සෑම වසරකම අපේ කොපි බිම්වල වගා කරන ආහාරවලට සිදෙන විෂ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ජීවත්ව සිටින සෑම ඇමරිකානුවෙකුටම රාත්තල් තුනක ප්‍රමාණයක් පමණ වෙනවා. ඒව අපේ පසට එකතු වෙනවා, ඒව අපේ වතුරට එකතු වෙනවා, ඒ වගේම ඒව අපේ ශරීරය තුළට යනවා. ඒව ඔබ කන ආහාරවල පමණක් නොවේ, සෑම තැනකම තියෙනවා. කෘෂි කර්මාන්තයේ යොදා ගන්න බොහෝ පලිබෝධනාශක හා වල්නාශක මෞඛිනි හරහා කෙලින්ම ලදරුවන්ට ඇතුල් වෙනවා. විද්‍යාඥයන් විසින් සමාලෝචනයට භාජනය කරන ලද අත්‍යන්ත 200කට වැඩි කරනකින් මෙම විෂ රසායනික ද්‍රව්‍ය හා ළමුන්ගේ අවධාන ඕනතා ළමා පිළිකා සහ උපත් ආබාධ වැනි තත්ත්වයන් සමග සහ සම්බන්ධයක් ඇති බව පෙන්වා දී තිබෙනවා. ග්ලයිෆොසෙට් භාවිතයෙන් පිළිකා වැළඳුම පුද්ගලයින්ට ඩොලර් බිලියන ගණන් වත්ති ප්‍රදානය කිරීමට මිනිසුරුවරුන් තීරණය කර ඇත්තේ ඒ නිසයි. උදාහරණයක් ලෙස අපි දන්නවා ග්ලයිෆොසෙට් රසායනිකය රවුන්ඩප් ලෙසත් හැඳින්වෙනවා. එය බඩවැලතුන් ජීවත් වන ශුද්‍ර ජීවීන්ට අහිත කර ලෙස බලපානවා. මෙමගින් පිළිකා ඇතුළු විවිධ මාරාන්තික රෝග ඇති කළ හැකි. මෙම රසායනික ද්‍රව්‍ය අප රෝගී කරන්නේ මෙම විෂ ද්‍රව්‍ය පසිලිය ඇති ශුද්‍ර ජීවීන් විනාශ කරන ආකාරයටමයි. ඒවා අපේ ශරීරය ඇති ශුද්‍ර ජීවීන්ට මරා දමනවා. මම කියන්නේ ඔබේ ශරීරයට බරපතල අතතියක් පාලනය කරගන්න පුළුවන් වුණත් නිදන්ගත අතතියක් පාලනය කරගන්න බැහැ. පාංශු පරිසර පද්ධතිය ඊට සමානයි. ඔබ දිගටම දිලීරනාශක, වල්නාශක, කෘමිනාශක යොදන්නේ නම් ඔබ දිගටම අස්වද්දන්නේ නම් ඒ නිදන්ගත ආතතියකට සමාන වේ. ඒ තවදුරටත් ක්‍රියාකාරී නැහැ. එක්දහස් නවසේ 70 දශකයේදී රසායනික කෘෂි කර්මාන්තය ලෝපුරා ව්‍යක්ත වීමෙන් පසු පෘථිවියේ මතුපිට පස්වලින් තුනින් එකක් අපට අහිමි වී තියෙනවා. කාර්මික කෘෂි ව්‍යාපාර විනාශ කරන්නේ අපේ පසපමණක් නොවේ, එය ඊට වඩා විශාල ව්‍යසන සිදු කරනවා. දැවැන්ත සුනාමි, ප්‍රචණ්ඩ කුණාටු මහා විනාශයක් කරනවා. නමුත් දේශගුණික විපර්යාසයන්ට තොගිතෙන එකම දේ කිසිසේත් කාබන් ගල්ලඟුරු වැනි පොසිල ඉන්ධන පමණක්ම නොවේ. ජලයේ හා කාබන් වල ඉරණම පසේ කාබනික ද්‍රව්‍ය සමග බැඳී ඇති නිසා අපි පසට හානි කරන විට ඒ කාබන් නිකුත් කරන අතර ඒ කාබන් නැවත වායු ගෝලයට එක්වෙනවා. නිරෝගී පස ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නවා. නමුත් අපි පස විනාශ කරන විට එය ජලය සහ කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මේ නිසා පස වියලි දූවිලි බවට පත් වෙනවා. මෙම ක්‍රියාවලිය කාන්තාරකරණය ලෙස හඳුන්වනවා. අප මෙය හසුරුවන ආකාරය අනුව අපේ දේශගුණයටත් වඩා බරපතල ලෙස එමගින් අපේ ඉරණම තීරණය වනවා. කාන්තාරකරණය යනු භූමිය කාන්තාර බවට පත්වීම සඳහා වූ විසිතුරු වචනයක්. මේ සිදුවන්නේ අපි සීමාවකින් තොරව
හිස්පින් නිර්මාණය කළ විටයි. පසර ශාක හා දේශගුණේ එකිනෙකට සම්බන්ධයි. ජීවී ශාක නොමැති නම් වැඩිපුර වාෂ්පීකරණය සිද්ධ වෙනවා. නමුත් අපට අවශ්‍ය වෙන්නේ ශාක්‍ය හරහා තෙතමනේ පිටවන උත්සේදනයයි. එමගින් වාතයේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. ආර්ද්‍රතාවය වැඩි වුණාම අපිට වර්ෂාව ලැබෙනවා. අපේ වර්ෂාපතනයෙන් 60%ක් ලැබෙන්නේ සාදරයෙන්. ඉතිරි 40% ලැබෙන්නේ ගොඩබිමේ නිර්මාණය වන කුඩා ජල චක්‍රවලින් බව බොහෝ දිනකට වැටහෙන්නේ නැහැ. දැන් සිදුවලා තියෙන්නේ මේ කුඩා ජල චක්‍ර බිඳ වැටීමයි. එවිට හිස්බිමෙන් අධික තාපයක් පිට වෙනවා. මෙම උණුසුම් වාතයේ විශාල සුළි ලෙස මතුපිටින් ඉවතට යන්නේ වැස්ස ආකර්ෂණය කරන වෙනුවට වැසි වලාකුළු ඉවතට තල්ලු කරගෙන. බිම වර්ග මීටරයක් හිස් කර බලන්න. ඒ උදේ පාන්දර වඩා සිසිල් වන අතර දහවල් කාලයේදී උණුසුම් වන බව ඔබට පෙනෙන්න ඇති. එය කොළ රොඩ් වලින් වැසී යත්නම් එතරම් උණුසුම් නොවේ. මෙය චුක්‍ර දේශගුණේ වෙනස් කිරීමක් ලෙස සලකන්නට පුළුවන්. ඔබ එය කරන අතරේ ලෝකයේ භූමියෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක සාර්ම දේශගුණ වෙනසක් සිටුවමින් පවතිනවා. අපේ පින් කාන්තරබටපත් වීම අපේ දේශගුණයට මෙන්ම අපේ වර්ගයටද දැඩි තර්ෂණයක්. ඔබට දීමට සරල පණිවුඩයක් තියෙනවා. ලෝකී භූමි ප්‍රමාණයෙන් 3-2ක් පමණ දැන් කාන්තාරකරණයට ලක් වෙනවා. ලොව පුරා පස දුර්ගි බවට පත්වන විට සෑම වසරකම මිලියන 40ක ජනතාවකට තම භූමියෙන් ඉවත්ව යාමට සිදු වෙනවා. 2050 වන විට බිලියනයක ජනතාව ආංශු කාන්තාරකරණ ක්‍රියාවලිය නිසා සරණාගතයින් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් පරිසරය තුළ හානිය නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල ශිෂ්ටාචාර 20%කට වඩා අසාර්ථක වෙලා තියෙනවා. තිරිහෙන පරිසරය වැඩිවන ජනගහනයක් හැසිරවීමට එම ප්‍රජාවන්ට හැකි වෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් අද අපි කරන්නේ ඒකමයි. දුම්වල ඉඳන් දුප්පතුන් බිහි කරනවා. දුප්පතුන් සමාජ පිටවැටීම් වලට හේතු වෙනවා. ගම් වතුර හා නියම් තත්ත්වයන් මෙන්ම දේශ සීමා හරහා නගරවලට සංක්‍රමණය වී වැඩි කිරීමට හානියට පත් ඉඩම් හේතු වෙනවා. එය විවිධ ගැටුම්කාරී ව්‍යාපාරවලට පුද්ගලයන් පොළඹවා ගැනීමට වාතාවරණයක් ඇති කරනවා. අපි දන්න කාරණයක් තමයි මිනිසා සිදු කරන ක්‍රියාකාරකම් නිසා අපි ජීවත් වෙන පරිසරය විනාශ වෙලා යනවා. තවත් දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවන අපේ පෘථිවියේ ඉදිරි පැවැත්මට විශාල තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක සුළුපටු තත්ත්වයක් නෙමෙයි. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකයේ ඉදිරි වී ඇති උඩුපස තව අවුරුදු 60ක් ඇතුළත සම්පූර්ණයෙන් විනාශ වෙනවා. වෙනත් ආකාරයකට කිව්වොත් අපේ පස බේරා ගැනීමට ක්‍රමයක් සොයා නොගත්තොත් අපට ලබාගත හැකි වන්නේ තව අස්වැන්න වාර 60ක් පමණයි. අප මුලදින ගැටළු වල ගෝලීය පරිමාණය අනුව බලන විට ඒවත් කිසිසේත් ජයගත නොහැකි බවක් පෙනෙනවා. නමුත් ජයගත නොහැකියි පෙනෙන සෑම සටනකදීම සටනාත්තැරීම ප්‍රතික්ෂේප කරන අයත් සිටිනවා. හොඳයි, අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා.
नूतन कृषिकर्मांते अभी अप्रैल मासे दी मुकद करान्नी अभी हाने कई करान्नी अभी इडम हानवा विशाल कार्बन डाइऑक्साइड गुली दिया बलन ये तो कुछ दिन यान बलन और न मई देन अभी बालमु जूनी मासे दी मुकद वेन्नी कियला वर्णी वेना स्वीन दिया बलन को नोना और निमातुर्नी जूनी मासे दी वेन्नी मुकद जीवमान शाक कोई तरन्नम बलवद्दे ते मुबड़ पेन आधा अपे तनबीम हा वगाबीम सियल्लम आवरने विला तिबुना ना तात्वे कोहमद के लो बड़े हितागन्न पुलवान का आवरने वो ग्रहलो क्या क्या ने निरोगी लो क्या कर कार्बन डाइऑक्साइड पाहते ते गिनवित ए आई ती पासते नेवत देनी में अपे देश बुनी का गेटलु राश्य विसंदा गन्न पुलवान के नवा ලෝකෙ භූමි දර්ශනයේ මානවයා විශාලතම බලපෑම කරන්නේ කෘෂිකර්මාන්තය තුළින්. සියවස් ගණනාවක කාලයක් තිස්සේ අපි කෘෂිකර්මාන්තය තුළින් භූමියෙන් කාබන් මුදා හැරලා තියෙනවා. දැන් ඒව තියෙන්නේ වායුගෝලයේ. ඒක දැන් කාබන් ඩයොක්සයිඩ් උරුමේම කොටසක් වෙලා. බොහෝ දෙනෙක් පාංශු සෞඛ්‍ය පිළිබඳ මේ සාකච්ඡාවට එක්වන්නේ ඒකෙන් කාබන් නැවත පහළට ගෙන පසට දාන්න පුළුවන්කම තියෙන නිසා. जैव बहर किरीमे කාබන් එක්කර ගැනීමට පැලෑටි ශාක බහුවාර්ෂික ගස් ඒ වගේම තනබිම් හා කොවිබිම් යොදා ගැනීමයි එම කාබන් පසේ ගබඩා කර සියවස් ගණනාවක් තඳවා තබා ගත හැකි වෙනවා අපි කලේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළයාම වැළැක්වීමට දී ඇති වඩාත්ම වැදගත් විසඳුම් සියය සිටියම් ගත කර මිනුම් ලබා දෙන ආකෘති ගොඩනැගීමයි විසඳුම් යනුවෙන් මා අදහස් කරන්නේ අතකල හැකි දේවල් අපි මේ පරිමාණයකට අනුව දැඩි නමුත් සාධාරණ ආකාරයකින් අවුරුදු 30ක් දිගටම කරගෙන ගියොත් ගෝලීය උෂ්ණම ආපසු හරවන්න පුළුවන් වෙනවා වසර මිලියන ගානක් තිස්සේ වායුගෝලයේ තැන්පත් වෙලා තියෙන මේ කාබන් ඉවතට අරගෙන ඒක පසේ ආරක්ෂිතව ගබඩා කරන මේ තාක්ෂණය ඇත්තටම විශිෂ්ටයි. පසේ ශුද්ධ ජීවීන් හා ශාක සමග කරන මේ ගැඹුරු කාර්ය බලන් ඉන්න කෙනෙකුට පේන්නේ හරිම සරල දෙයක් විදිහට. වායුගෝලීය කාබන් අපේ පසෙහි සිරකිරීම සරල අදහසක් විය හැකියි. නමුත් එය ගෝලීය පරිමාණයෙන් කිරීමට දේශපාලනය අවශ්‍යයි. දේශගුණික විපර්යාසයේ දේශපාලනය ගැන කතා කරන විට පුරා චේරු කතා බෙහෙවින් අසන්න ලැබෙනවා. ලෝපුරා රටවල් 196ක නියෝජිතයන් 40,000ක් දේශුනික විපර්යාසයන්ට පිළියම් යුතු ආකාරයේ පිළිපද එකඟතාවයකට පැමිණීම සඳහා මෙම සමරුවට සහභාගී වුණා. එම එකඟතාවයේ හඳුන්වන්නේ පැරිස් කිවිසුම ලෙසයි. එහිදී විවිධ ඉදිරිපත් කිරීම් රැස්වී පා කතා පිට කතා පැවැත්වුවා. මගේ නම බාන්ති. කරුණාකර මගේ කෙරෙහි ස්පර්ශ කරන්න.
එහිදී සැබෑ බලාපොරොත්තුවක් තිබිය හැකි එක් යෝජනාවක් තිබුණා. ඒ ඉදිරිපත් කළේ මේ පුද්ගලයා විසින්. මම හාවේ ලාසාතේ කියන කලාපේ ගම කියනවා. එක ග්‍රාමීය කොමිතන් කරන 256ක ජනගහනයක් සහිත කුඩා ගම්මානයක්. ඒ ගොවීන් හුඟක් හිටියා. ඒ නිසා මම ජීවිතේ මුල් අවදීම ගොවිතැනකල උනන්දු වුණා. යුරෝපයේ විශාලතම කෘෂිකාර්මික විද්‍යා ආයතනය පවත්වාගෙන යන්නේ ප්‍රංශයයි. එය හැඳින්වෙන්නේ ඉංග්‍රා ආයතනය ලෙසයි. මෙම ආයතනය අවුරුදු 100කට වැඩි කාලයක් තිස්සේ පස අධ්‍යයනය කරනවා. මෑතකදී ඉන්ද්‍රා ආයතනය 10.4ක් නමින් වැඩසටහනක් සකස් කළා. මෙහිදී ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ලෝකයේ පසෙහි ඇති කාබන් අන්තර්ගතය වාර්ෂිකව 0.4කින් වැඩි කිරීමයි. මෙමකින් සෑම වසරකම මානවයන් විසින් විමෝචනය කරන කාබන් ප්‍රමාණය වායුගෝලයෙන් ඉවත් කිරීමට හැකි වෙනවා. වායුගෝලය හා ශාකවලට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් පසෙහි රඳව ගන්න පුළුවන්. කාබන් ගබඩා කිරීමේ විශේෂ හැකියාවක් වසර තියෙනවා. සාපේක්ෂව කෙටි කාලයක් තුළ එවන් කාබන් ප්‍රමාණයක් පසෙහි ගබඩා කිරීමට හැකි වීම පුදුම සහගත තත්ත්වයක්. ගොවිතැනේ මූලික මෙවලම වෙන්නේ පසයි. ඒක ට්‍රැක්ටරේ නෙමේ. ඒක අබද්ද අස්වනු නෙලන යන්ත්‍රයක් නෙමේ. ඒ චන්ද්‍රිකාවක් නෙමේ. ඒ තමයි පස. ඇත්තටම මෙහි තියෙන අර්බුදය තමයි පැරිස් සමුළුවෙන් පස්සේ වෙනදේ. මෙහෙන හැමෝම පසේ කාර්යභාරය ගැන දැනුවත් නම් පසට කාබන් එකතු කරන්න පුළුවන් කියලා දන්නවනම් ඊට පස්සේ අපි හැමෝම මේ අරමුණ ඉෂ්ට කරගන්න අවශ්‍ය පියවර අරගන්න ඕනේ. පැරිස් සමුළුවේ පැවති එක් රැස්වීමකදී ප්‍රංශ කෘෂිකර්ම අමාත්‍ය මිෂෙල් ලෙෆෝල් ලෝකෙ වෙනස් කළ හැකි අදහසක් ඉදිරිපත් කළා. නොනවරණි මහතුරනේ ආදරණීය සගේනි, සියලුම ගොවිබිම් සමග පමණක් නොව වනාන්තරයේ ඇති සියලුම පස් සමග අපට ඉතා විශාල හැකියාවක් තියෙනවා. දේශගුණ විපර්යාසයන්ට එරෙහි අරගලයේදී නියම සුදුමක් ඉදිරිපත් කරන්න අපට හැකියාව තියෙනවා. ඒ සෑම වසරකම මානව වර්ගයා පිට කරන කාබන් ප්‍රමාණය ඉවත් කළ හැකි විසඳුමක්. එය ඉතාම වැදගත්. මේ සාර්ථක කර ගැනීමට අපි සෑම කළ යුත්තේ 10.4ක ඉලක්කය ළඟා කර ගැනීමයි. ඔබට සුදුසුයි. මෙම සමුළුවේදී කාබන් පසුතලට ඇදගැනීමේ යෝජනාවට බොහෝ රටවල් එකකත්වය පළ කළා. ඇත්තටම ලොව පුරා රටවල් 30ක් මේට අත්සන් කිරීම කෘෂිකර්මාන්තයේ වඩාත්ම වැදගත් වෙනසකට හේතු වෙනවා. 10.4ක ඉලක්කය ළඟා කර ගැනීමට නම් අපි කෘෂිකර්මාන්තයේ දෙන ආකාරය වෙනස් කළ යුතු වෙනවා. කාබන් ඉවත් කරන ආකාරයට කෘෂිකර්මාන්තය කිරීමට විශේෂිත පරිබෝධනාශක ජාන වෙනස් කර ජීවීන් සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හරින මෙන්ම විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදකයන් වන ඉන්දියාව, එක්සත් ජනපදය සහ චීනය මෙම කිවිසුම අත්සන් කළේ නැහැ. අමරිකාව කිවිසුමට අත්සන් නොකිරීම ගැන ඔබ කලකිරීමට පත් වුණාද? ඔව්, එහෙම කිව්වොත් හරි කලකිරෙනවා. ඇත්තටම එක්සත් ජනපදයට වඩා කුඩා රටක්. එතු විශාල කෘෂිකාර්මික රටක් වන ප්‍රංශයේ පළවෙනි වතාවට ගොවිතැන් කරන ආකාරය වෙනස් කිරීමෙන් ගෝලීය උණුසුම් වීමේ සටන ජයගත හැකි ගොලියහ දේශපාලනික නවබුල පිරිමක් අපි හිරි යෝජනා කළා. අපිත් එක්ක එකඟ වෙච්ච පිරිසක් හිටියා. ඒ එක්සත් ජනපදයේ තාමත් ඒ ස්ථාවරේ නැහැ. අන්තිමේදී එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම පැරිස් කිවිසුමෙන් ඉවත් වන බව නිවේදනය කළා. අපගේ දේශගුණය සමතුලිත කිරීමට අවශ්‍ය නම් අපට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමට සිදු වෙනවා. නමුත් ඒ කිසිම දෙයකින් අපි දැනටමත් වායුගෝලයට දමා ඇති අති විශාල කාබන් ප්‍රමාණය වෙනස් වන්නේ නැහැ. 1750 කාර්බන් විප්ලවය ආරම්භ වූ කාලයේ සිට අපි කාබන් ඩයොක්සයිඩ්
පොන් බිලියන 1000ක් පමණ වායු ගොඩට පොම්ප කර තියෙනවා. ඒක තමයි උරුම කාබන් භාරය ලෙස හඳුන්වන්නේ. අපි සියලුම හරිතාකාර වායු විමෝචන අද සිට සම්පූර්ණයෙන්ම නතර කළා. වායු ගෝලයේ දැන් තියෙන කාබන් එහෙමම තියෙනවා. වායුගෝලයේ තැන්පත් වෙලා තියෙන පැරණි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තව ශතවර්ෂ ගණනාවක් මේ වායුගෝලය උණුසුම් කරනවා. ඒ නිසා අපි කතා කරන්නේ විමෝචනය අඩු කිරීම ගැන විතරක් නම් ඒක ප්‍රමාණවත් මදි. විදුලි මෝටර රටයි සූර්ය කෝෂයයි ප්‍රමාණවත් නැත්නම් විසඳුම කොහොමද? මනුෂ්‍ය වර්ගයාට අර්ථවත් වන එකම ඉලක්කය වන්නේ ඉහළ වායුගෝලයේ කාබන් ප්‍රමාණය වසරින් වසර අඩු කර ගැනීමයි. වෙනත් ඕනම දෙයකින් සිද්ධ වෙන්නේ දේශගුණික අවුල් තවත් වැඩිවීම පමණයි. අපට නතර කළ හැකි වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් ගොවිතැන් කිරීමෙන් විතරයි. ඒ විදිහට අපට වායුගෝලයේ ඇති කාබන් ප්‍රමාණය අඩු කරගත හැකි වුණොත් අවුරුදු 20ක් ඇතුළත සිසිල් වීම ආරම්භ වේවි. දැන් ඔබේ වයස අවුරුදු 20ක් හෝ 30ක් නම් ඔබට කියන්න පුළුවන් මගේ ජීවිත කාලය තුළ අපට මේ සාක්ෂාත් කරගත හැකි කියලා. වෙනත් වචනවලින් කිවහොත් අපේ පස්සු කරන පිළිවෙත් අපේ දේශගුණයට ස්වකරනවා. පෘථිවියේ දේශගුණය ස්ථාවර කිරීම සඳහා අපට ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සහ පසෙහි ඇති ශුද්ධ ජීවීන් වැනි බලකතු තාක්ෂණයන් භාවිත කළ හැකි. මෙය හොඳින්ම කරන එක් ගොවිතැන් ක්‍රමයක් වන්නේ කාබන් වැටීම් පසෙහි හිර කළ හැකි පුනර්ජනනය පිළිබඳ සංකල්පයයි. සරලව කිවහොත් මෙයින් අදහස් කරන්නේ අපි කර ඇති හානිය පිළිසකර කර වඩා හොඳ තත්ත්වයක් ගොඩනැගීමයි. අපි මේ ඉන්නේ ආහාර වනාන්තරයක. මේක කෘෂි වනවගාවක්. ඒක ගස් විවිධාංගීකරණය මගින් ගස් සරහ කරන කෘෂිකර්මාන්තයක්. මෙතන අලිගැට පෙර ගස්, කෙසෙල් ගස්, අත්තික්ක ගස්, කෝපි ගස් වගේ ඔක්කොම ජාති තියෙනවා. මීට කලින් මෙතන තිබ්බ අලිගැට පෙර තනි වර්ගයේ වෙනුවට දැන් මෙතන විවිධ පළතුරු වර්ග 40ක් විතර තියෙනවා. විවිධාංගීකරණය කිරීමෙන් අපිට දැන් හැම මාසෙකම අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔබට ඕන නම් මේ මහ පොළොවට බෙහෙවින්ම බලපාන දෙයක් කරන්න ඔබ කල යුත්තේ ගහක් සිටුවන එක. ආහාර වනාන්තරයක් ගොඩනගන්න ඔබට අක්කර ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ. වර්ග අඩි 100 ගණනක් තිබ්බොත් හොඳටම ඇති. ඔබ දවසක මෙහෙම හිතන්න පුළුවන්. අපි දිනපතා සිල්ලර බඩු කඩෙන් මිලදී ගන්න දෙයක් ලෝකේ හරහා නැවකින් එනකම් බලා ඉන්නව වෙනුවට මට තනියෙන් මගේ විදුලිය දේ වගා කරගන්න බැරිද? පුනර්ජනනීය කෘෂිකර්මාන්තයෙන් අක්කරට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි. එය අපේ සමස්ත කෘෂිකාර්මික පද්ධතියට අවශ්‍ය ආකාරයට පරිමාපණය කරගත හැකි. ඇත්ත වශයෙන්ම එය දැනටමත් සිදුවෙමින් පවතිනවා. මම පාංශු ගොවිය කියලා කියන්නේ ගොඩක් ආඩම්බරෙන් හරිම සන්තෝෂෙන්. මම තාක්ෂණිකව භෝග වගා කරන ගොවිය. පශු ගොවියෙක් විදියට පශු සම්පත් බලා ගන්නවා. මම පශු ගොවියෙක් ලෙසයි හඳුන්වා දෙන්න කැමති වෙන්නේ. මේ සියල්ලම ජීවීන් හා සම්බන්ධ ජීවන පරිසර පද්ධතියක කොටසක්. මට වැඩ කරන්න තියෙන්නේ මේවත් සමගයි. මම වැඩ කරන්නේ සතුටින්. අපි මේ ස්ථානේ බිලිදෙන් ගත්තේ 1991 පළමු වසර දෙකේදී මම සාම්ප්‍රදායික ආකාරයට ගොවිතැන් කළා. අධික ලෙස සීසෑමත් රසායනික ද්‍රව්‍ය භාවිතය දිගටම කළා. 1995 මම අස්වැන්න කපා ගැනීමට පෙර ආපු හිමකට කුණාටුවකින් අපේ භෝගය 100%ක් විනාශ වුණා. ඒකෙන් අපි නැත්තටම නැති වුණා. අපේ භෝග වලින් අපිට කිසිම ආදායමක් ලැබුණේ නැහැ. අපිට භෝග රක්ෂණයක් තිබුණේ නැහැ. 1996 ආයම හිම කුණාටුවක් නිසා අපේ භෝග විනාශ වුණා. 1997 මේකක් ආවා. ඒ කාලේ කිසිම කෙනෙක් අක්කරක්වත් වගා කළේ නැහැ. මුළු ප්‍රදේශයම වේලිලා ගියා. 1998 හිම නිසා ආයමත් භෝග විනාශ වුණා.
ඉතින් අපිට අවුරුදු 4ක්ම බෝග වලින් කිසිම ආදායමක් ලැබුණේ නැහැ. අසල් වැසි ඔක්කොම මගේ ඊටම අයිති කරගන්න බලාගෙන හිටියා. ඇත්ත වශයෙන්ම මුදල් නැති ඉතා දුෂ්කර කාලයක්. වගාවට අවශ්‍ය දේ මිලදී ගැනීමට මුදල් ණයට දීමට කිසිම බැංකුවක් කැමති වුණේ නැහැ. මොනවා වුණත් මම වැටෙන්නේ නැහැ කියලා මම හිතාගත්තා. ඇත්තටම කිසිම දෙයක් අසට දාන්නේ නැතුව මේ ගොවිපලේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම අවධානය යොමු කරන්න පටන් ගත්තා. ඒ නිසාම මම පසේ පරිසර පද්ධතිය ගැන හොයා බලන්න පටන් ගත්තා. මම ඇත්තටම අතීතයට ගියා. මම තෝමස් ජෙෆර්සන්ගේ පැරණි ලියකියවිලි කියවුවා. මට තේරුම් ගන්න ඕන වුණා කිසිම රසායනිකයක් නැති කාලේ ඔවුන් මේ කලි කොහොමද කියන එක. අපි අවුරුදු ගණනාවක් තිස්සේ සීසෑමෙන් තොරව වගා කිරීම ප්‍රවර්ධනය කරන්න උත්සාහ කළා. අපි කෙලින්ම බීජ රෝපණය කරනවා. මේ ක්‍රමේ දැන් ලෝකෙ පුරාම දකින්න පුළුවන්. බීජ කෙලින්ම පසේ රෝපණය කළාම මතුපිට පස් තට්ටු හොඳින් වර්ධනය වෙනවා. සීසෑමට යොදා ගන්න උපකරණ වලින් කුඩ පස් තට්ටු විනාශ වෙනවා. මෙන්න මේක තමයි ඔබේ හිතමන රෝගය. මේ රෝදෙන් පසේ කුඩා විවරයක් සෑදෙනවා. බීජ නිශ්චිත වේගකින් පහළට යනවා. මේක ආපහු එවි බීජයට ඉහළින් පස් කුඩා ප්‍රමාණයක් තමනවා. සුළං ඛාදනය, ජල ඛාදනය ආදීන් පස ආරක්ෂා කර ගැනීම සඳහා අපි මේ උපකරණ සියල්ලම තියාගන්නේ පසට උඩින්. ඒ නිසා අපිට මේ ක්‍රමයක් සමඟ අඩු තෙමනකින් භෝග වගා කරන්න පුළුවන්. මේ මතට වැටෙන වර්ෂාව හරියටම පස ඇතුළට යනවා. හිස් පසකට වැටෙන වැස්ස ගලාගෙන ගිහින් එක්මණිම වාෂ්පල යනවා. සීසෑමක් නොකළ පස වැඩියෙන් ජලය ගබඩා කරනවා. ඒ නිසා ශුද්ධ ජීවීන්ගේ වර්ධනයත් වැඩි වෙනවා. ඒකින් ශාක වර්ධනය වගේම ප්‍රදේශීය වර්ෂාපතනයත් වැඩි වෙනවා. මේක තමයි පුනර්ජනනයේ දැහැමි චක්‍රය. ගේට් ග්‍රවුන්ඩ්ගේ පස වායුගෝලයේ ඇති වැඩි කාබන් ඉවතට ඇද දමනවා. පස අක්කරයක කාබනික ද්‍රව්‍ය 1%කින් වැඩි වන විට එය කාබන් ටොන් 10ක් පමණ වායුගෝලයේ නුරා ගන්නවා. මම කියන්නේ ඒක අති විශාල ප්‍රමාණයක්. අපි සීසෑම අඩු කරලා ආවරණ භෝග වගා කළ යුතුයි. හැම විටම ජීවමාන මූල පද්ධතිය වර්ධනය කළ යුතුයි. අපට කිසි වගාවක් නොකරන හිස් කාල පරිච්ඡේදය තියාගන්න බෑ. ජල චක්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම මූලධර්ම භාවිත කරලා නිවැරදි මාර්ගයට යන්න පුළුවන්. මම දැන් ඔබගෙන යන්නේ බහු විශේෂ ආවරණ භෝග තියෙන ගොවිපලකට. ආවරණ භෝගයක අරමුණ පසෙහි ජීවේ හා ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම. මේ ආකාරයෙන් හිතන්න මම මෙතන එක භෝගයක් පමණක් වගා කළොත් අපි ඒ ගසේ මුල් වලින් පසට ලබා දෙන්නේ එක ආකාරයක ද්‍රව්‍ය පමණයි. මෙතන පැලෑටි වර්ග 19ක් වගා කරලා අපි ඒකෙන් ජෛව කාර්ය වේගවත් කරන අතර අපි පසේ ජීවයේ කොටස් පෝෂණය කරනවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ගොවියෙක් මේ දේ කරන්න අවුරුදු 19ක් ගත කරනවා. මම ඒක අවුරුද්දකින් කරනවා. මේකෙන් මුදල් ලැබෙන්නේ කොහොමද කියලා ඔබ මගෙන් අහන්න පුළුවන්. අපේ ගොවිපලේ ඇති කරන සත්තු ශීතීත්වයේදී මේකේ තියෙන අනුබල ගන්නවා. ඒකෙන් පස පුනර්ජනනය වීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. සතුන් ජීවී ශාක ආහාරයට ගැනීම කාබන් චක්‍රයේ කොටසක්. අපේ මේ උතුරු දෙනිතලාවේ පස් හැදුවේ විරූපිතයන් විසින් ලූබදින ලද බයිසන් සහ එල්ක් වැනි සතුන්ගේ විශාල රංචු තනකොළ ආහාරයට ගනිමින් ඒවා පසට ඉක්කිරීමෙන්. සමහර විට ඔවුන් ආපහු ආවේ තනබිම යථා තත්ත්වයට පත් වෙලා අවුරුද්දකට විතර පස්සේ. මේ මහත් දීපයේ මිලියන 60කට අධික මේ හරකුන් සැරිසැරුවේ බොහෝ කලකට පෙර නොවේ. ස්වදේශික ඇමරිකානුවන් කුසකින් නිතැවීම සඳහා එක්සත් ජනපද හමුදාවත් දුම්රිය මාර්ගත් මීහරකුන් බෙහෙවින් මරා දැමුවා. මේක අවසන් වන විට මේ තේජවන්ත සතුන් ඉදිරිව සිටියේ දහස් ගණනක් පමණයි. කලකට පෙර මීහරක් සැරිසරූ පිබ්බල අද සතුන් පෝෂණය කිරීම සඳහා කාර්මික කෘෂිකර්මාන්තය
එක්කර මිලියන සියකරණක් වගා කරනවා. ඒ සතුන් පෝෂණය ලබා දෙන ස්ථානවලට සංකේතනය කර තියෙනවා. අනෙක් අතට මෙම ස්ථාන හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් නිපදවනවා. මේ වගේ ස්ථානවලින් විශාල හරිතාගාර වායු විමෝචනයක් සිද්ධ වෙනවා. නමුත් සතුන් තෘණ උලා කන අවස්ථාවලදී හරිතාගාර වායු බැහැරවන බව දත්තවලින් පෙනී යනවා. මේ අනුව එක් තත්ත්වයක් තුළ අපට විමෝචනය ලැබෙන අතර අනෙක් අවස්ථාවේදී හරිතාගාර වායු ඉවත් වෙනවා. ගැටලුව සතුන් නෙවෙයි, ගැටලුව තමයි සතුන් ඉන්නේ කොහෙද කියන එක. එළදෙන්න හොඳ වෙන්න පුළුවන්. ඒත් මේ වෙලාවේදී මම ඒ වගේ ප්‍රකාශයක් කරන එක සමහරකට මතභේදාත්මක වෙන්න පුළුවන්. නැවතත් මේ තුන භූමිවල මේ ගවයින්ට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන එකෙන් අපිට කාබන් විශාල ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් කොච්චර හොඳ දෙයක්ද? ඇත්තටම මම හැදුනේ වැඩුනේ අග්නිදිග ලුසියානාවේ. අදා ගන්න බැරි පුදුමාකාර පරිසර පද්ධතියක්. සංරක්ෂණය කියලා කියන්නේ මගේ ජීවිතේ ඉතාම වැදගත් කොටසක්. මට අදහසක් තිබෙන්නේ පෘථිවිය කාන්තාරයක් බවට පත් වෙනවා කියලා. මම නිවියෝකනින් පිටත් වුණා සිම්බාබ්වේට යන ඇලන් සේවරි මහත්මයා. එයා අපිට පෙන්නපු විශේෂම දේ තමයි මේ කාන්තාරකරණය සහ පුනර්ජනනය අතර වෙනස. මිනිසුන්ගේ වැඩිපුරම පීඩාවට පත් වෙන සතා තමයි ගවයා. මේ ගවයින්ම යදාගෙන මිනිස් සැලසුම් කරපු තන බිම් හරහා පූර්ණ ලෙස තලමනාකරණය කරපු ඉඩම ඔහු අපිට පෙන්වනවා. අපි දැන් මේ යන්නේ අප්‍රිකාවේ ගොවි බිමක් හරහා. ඇලන් සේවරිගේ අධීක්ෂණය යටතේ වසර 9ක් තිස්සේ මේ ගොවි බිම් පවත්වාගෙන යනවා. හරියට ආදම්ගේ උයන වගේ. මේ දින උස තෘණ ශාක. ලෝක භූමියෙන් තුනෙන් දෙකක පමණ කාන්තාර කරණය ආපසු හැරවීම සඳහා පශු සම්පත් භාවිත කිරීම මුළු මුළින්ම පරිමාපණය කළ හැකි ක්‍රියාවලියක්. ඒ සඳහා කිසිවක් අවශ්‍ය නොවේ. එය අතිශය අඩු වියදමකින් කළ හැකි. ඉතින් කොහොමද? මේක තමයි වෙන්න ඕනේ. අපි දැන් මේ ඉන්න ගොවිබිම ඔබ අවුරුදු 8ක් 9ක් තිස්සේ මහන්සියෙන් හදපු එකක්. සම්පූර්ණයෙන්ම කාන්තාරය බවට පත් වෙන තිරිච්ච භූමියක්. ඔබ මෙහෙම කරන්නේ ශාක භක්ෂකින් වෙන ගවීන් යොදා ගැනීම. ඔබ සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරනවා කාන්තාරය අද මේ දකින සාරවත් ගොවිබිමක් බවට. කොහොමද ඔබ මේ වගේ වික්‍රමයක් කළේ? තනකොළ වැඩිවීමට හේතුන්නේ සතුන්ගේ මුත්‍රා සහ කොර. ගවයන් හැම විටම ඉන්නේ මේ භූමියේ හෙට්ටේ ආරයක. ඒ කියන්නේ අකර දෙක හමාරක පමණ ප්‍රදේශයක. හැබැයි දින තුනකට වඩා වැඩි කාලයක් ඉන්නවා. මාස 6 සිට 9 දක්වා කාලයකට සතු ආපහු ඒ ඉඩමට එන්නේ නැහැ. ඒ නිසා කිසිම පැලයක් ඕනෑමට වඩා උලා කන්න ලැබෙන්නේ නැහැ. අවුරුද්දේ ඕනෑම දවසක මේ භූමියේ ඕනෑම තැනකට ආවත් ඔබට ප්‍රේමී සතු ඉන්නේ ඉඩමේ හෙට්ටයාගේක පමණ ප්‍රදේශයක බව. ඔබ එහි ගෙන ගියොත් මිස බැරි වේවි කොතනද කියා හොයාගන්න. දේශගුණික විපර්යාසත් එක්ක සටන් කරන මිනිස්සුන්ට මේක එකපාරට තේරෙන්නේ නැති වෙයි. මේ තියෙන්නේ මේ තුන රැක ගන්න ඕනේ. මේ වෙන් කාබන් ඉවත් කරනවා. ඒ කියන්නේ වාතයෙන් ඉවත් කළ යුතු දේවල් මේ ශාක තුළට උරා ගන්න හැකියාවක් තියෙනවා. ඒක රඳවගෙන ඔක්සිජන් පිට කරනවා. ඔව්. අපිට තුන බින්දු නිපදවිය හැකි නම් විශාල කාබන් ප්‍රමාණයක් නැවත පසක ඇදගැනිය හැකියි. දළ වශයෙන් ලෝකයේ තුනෙන් දෙකක් සැවානම් තනගේ. වර්ෂාපතන අඩු නිසා මේ බිම්බල පසක ආවරණය ලබා දෙන විශාල ගස් හැදෙන්නේ නැහැ. ඒ නිසා පස ස්ථාවර කිරීමට ඇති එකම තේ තනකොළ පමණයි. මේ වටපිටාව දකින්න අපට වැටහෙන්න ඕන දේ තමයි ලෝකයේ වියුත්ති මේ කියලා. අප්‍රිකාව මේ වගේ වෙන්න ඕනේ. දකුණු සහ මධ්‍යම ඇමරිකාව මේ වගේ වෙන්න ඕනේ. ටෙක්සාස් වල පෙරම් පව වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි දවසක දිනන්න ඕනේ මේ. අපිට මේ පුනර්ජනනය කියන සංකල්පයෙන්ම මේ පෘථිවිය පරිවර්තනය කරන්න පුළුවන් ආගම්ගේ උයනක් බවට. එදා තිබ වගේම හරියට යොදාගත්තොත් ශාක භක්ෂකයන්ට කාබන් පහතට ඇද දමා කාන්තාර කරණය ආපසු හැරගිය හැකි. නමුත් එය අප්‍රිකානු පමණක් නොවේ.
ඒ ලෝකෙ සෑම තැනකම සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි. අද ඔයාල අශ්ව පිටේ යන්න කැමතිද? ඔව්. හොඳයි. මම හැදේ වැටුනේ වොෂින්ටන් වල ග්‍රාමීය ප්‍රදේශයක. මාව දරුකමට හදාගත්තේ ලකොටාවල කෙනෙක්. අපි හැමදාම සබාදාමත් එක්ක හිටියේ. මම එහෙ ජීවත් වුණ කාලෙදි ස්වයංපෝෂණ කෘෂි වගාව ගැන ඉගෙන ගත්තා. ඒක මගේ ජීවිතයට ලොකු බලපෑමක් කළා. මට ඒක පෙනුනේ ස්වභාවික සම්පත් විනාශ නොකර පෘථුවිය විතරක්ම නෙමෙයි ජනතාවම පෝෂණය කරන්න පුළුවන් ස්ථිරසාර කෘෂි කර්මාන්තයක් විදිහට. මාක ගාචනි සාකල්‍ය කොවින් ගවීන් යොදා ගනිමින් කාබන් ඉවත් කර භූමිය නැවත උත්පාදනය කරන ආකාරයට ප්‍රවේශනය සැලසුම් කරනවා. මේක තමයි අපේ තෘණ කැවීමේ සැලැස්ම සහ පාලන සටහන. ගවයන් ගෙන යාමට අපි සැලසුම් කරන්න ඕනේ කොතෙන්ටද කියන මේක අපිට පෙන්වලා දෙනවා. Hi. බලමු අද ජූලි 22. ඒ කියන්නේ එයාලා ඉන්නේ G1 කලාපේ. ඊළඟට එයාලා මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මේ හැම තුන කොටුවක්ම මේ සිටියමින් ඒ විදිහටම ලකුණු කරලා තියෙනවා. මේ ඔක්කොම ගවයන් ඉන්න ප්‍රදේශවල වැටවල් වල කොටස්. ඒකෙන් මට දැනගන්න පුළුවන් ඒවා කොයිතරම් විශාලද කියලා. මට මගේ නිරීක්ෂණ විශේෂ මේ අදි සියල්ලම ක්ෂේත්‍රයේදීම සටහන් කරන්න පුළුවන්. අපි මේ ප්‍රදේශයේ පුරා අක්කර 8000කට වඩා කළමනාකරණය කරනවා. එහෙනම් අපි නිරන්තරයෙන් මෙහෙ ගමන් කරනවා. මම කොහොමවත් කම්මැලි නෑ. මට කවදාවත් කම්මැලි හිතෙන්නේ නෑ. ඔවුන් ගවයින් හඳුන්වන්නේ ජංගම ශුද්ධ ජීවි කැංකිලි විදිහට. ඔබ දන්නවා ගවයින් ආහාරවල තන්තු බිඳ දැමීමට ඔවුන්ගේ ආමාශයේ සිටින ශුද්ධ ජීවීන් යොදා ගන්න බව. ගවයෙක් මල පහ කරන විට ඒක හරියට බිමට වීසි කරන ශුද්ධ ජීවි කන්දක් වගේ. ඔබ දන්නවා ඒක පසට ඉතාම හිතකර දෙයක්. මං එක හාරලා එළියට ඇදලා ගන්නකොට ඔබට ඇහුණ දේ පොප්හඬ. ඒ මේ ශුද්‍ර මුල් ගැලවී යාම නිසා ඇතිවන ශබ්දය. දහස් ගණනින් ඇති මේ මූලකේශ අඩි දහස් ගණනක් එකිනෙකට සම්බන්ධ වී තියෙනවා. මේවා තනකොළ එක්ක විතරක්ම නෙවෙයි අනිකුත් සියලුම පැලෑටිවල මූලකේශ හා මයිකොරයිසා දෙලීර හරහත් එකිනෙකට සම්බන්ධ වෙනවා. ගවයින් ඇවිල්ලා තනකොළවල තියෙන මෙන්න මේ මුදුන් කොටස් ටික කනවා. තනකොළ සපා කෑමට පස්සේ මුල් වලට වෙන්නේ මොකද්ද? ඒවත් දිරාපත් වෙනවා. ඒ මුල් සෑදී ඇත්තේ කොමකින්ද? කාබන් වලින්. ප්‍රභා සංශ්ලේෂණයේ හරහා වායුගෝලයේ ඇති කාබන් ලබා ගන්නා මේ ශාකය ඒ ශාකයේ මූල පද්ධතියට යවනවා. ඒ කාබන් දිරාපත් වෙලා හියුමස් බවට පත් වෙනවා. ඇත්තටම මේක තමයි කාබන් වලට හිමි තැන. මේ තේනි කාබන්. අපි මෙහි භාවිතා කරන කෘෂිකර්මාන්ත පිළිවෙත් බිලියන ගණනක් ජීවීන්ට හිතකරයි. ඒ අතර පාංශු ශුද්‍ර ජීවීන්
නෙමටෝඩාවන් හා තෘණබිම් කුරුල්ලන් ආදීනුත් සිටිනවා. ඒ ජීවය විනාශ කරන කෘතිම වගාබිමක් නොව සියලු ජීවීන්ට හිතකර කෘෂිකාර්මික ක්‍රමයක්. කෘත්‍රිම වගාබිම් අතිමහත් බහුතරයක එක්තරක් නිෂ්පාදනය කරනවා. ඒ ඉරිඟු සෝයා සහ පිටුරු වැනි සත්ව ආහාරයි. මෙම භෝග සහ ඒවා මතය වෙන සත්ව පෝෂක ස්ථාන පවතින්නේ අපේ බදුවලින් ගෙවන සානාධාර මතයි. මම සීතීර්ත්වයේ ඉරිඟු සහ සෝයා බෝංචි නිෂ්පාදකින් කණ්ඩායමකට කතා කළා. එක්කෙනෙක් මගින් මෙහෙම අහනවා, මම ගොවිපලට යෑමටත් පෙර මට සහතික කර ලාභයක් ලැබෙනවා නම් මං වෙන දේවල් වගා කරන්න මොකටද කියලා. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට විශේෂිත භෝග වගා කිරීම සඳහා සහතික මිලක් ලබා දෙන්නේ වෙළඳ භාණ්ඩ ණය සංස්ථාව නම් ආයතනය හරහායි. වත්මන් පද්ධතිය තුළ හරිතාගාර වායු විමෝචනය කරමින් පෝෂක ස්ථානවල ජීවත් වන සතුන් පෝෂණය කිරීමට භෝග වගා කිරීම සඳහා ගොවීන්ට සහනාධාර ලබා දෙන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින්. මේ ප්‍රතිඵලය කුමක්ද? අපේ පස තෝවිල්ලට හැරීමත්, අපේ ගොවීන් අසරණ වීමත්. මම ඔවුන්ගෙන් ඇහුවා, රජය ඔබට වගා කිරීමට සහනාධාරයක් ලබා දුන්නේ නැත්නම් ඔබට කොපමණ මුදලක් උපයා ගත හැකිද කියලා. මම දන්නවා ඔවුන් ඒකට පිළිතුරු දන්නවා කියලා. සහනාධාර නැත්නම් ඔවුන් කීයක්වත් උපයන්නේ නැහැ. මම මේ සීල් වැඩසටහන අතහැර දැමුවා. මම කියනවා ඔවුන්ට සුබසාධනය අවශ්‍ය නැහැ කියලා. ජානමය වශයෙන් වෙනස් කළ බීජ, ඉසින රසායනික ද්‍රව්‍ය සහ රජයේ සහනාධාර සමග පවා අක්කරයකට ඩොලර් කිහිපයක් උපයා ගැනීමට බොහෝ ගොවීන් විශාල ආරකලයක් කරනවා. නමුත් අක්කර 5000ක බ්‍රවුන්ගේ ගොවිපල වසරකට අක්කරයකට ඩොලර් 100කට වැඩි ලාභයක් ජනනය කරනවා. ඔබ සෞඛ්‍ය සම්පන්න ගොවිපල පරිසර පද්ධතියක් ගොඩනැගුවොත් එමගින් ඔළුත් දීමේ හැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඔව්, මම බඩේරි වගා කරනවා. මම සොයා බෝංචි වගා කරන්නේ නැහැ. නමුත් මම මෑ වගා කරනවා. ඒක හොඳයි. මම තිරිඟු, බාර්ලි, ඕට්ස්, හරක් මස්, බැටළු මස්, උහුරු මස්, මී පැණි, එළවළු ආදී මේ සියලු දේ නිෂ්පාදනය කරනවා. ඉරිඟු හෝ බෝංචි වල මිල ගණන් ගැන මම ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒක මගේ මෙහෙයුමේ කුඩා කොටසක් පමණයි. මම පරිසර පද්ධතියට ඔරොත්තු දීමේ හැකියාව ලබා දුන්නා. අතෝෂම කිව්වොත් එහෙම ගොවීන් විසින් කළමනාකරණය කරන ගොඩක් ඉඩම් ඒගොල්ලන්ට නෙමෙයි වෙන කෙනෙක්ට යයිද? පාංශු සෞඛ්‍ය කළමනාකරණය කිරීමේ දිගු කාලින ප්‍රතිලාභ තේරුම් ගන්නකොට මේ සඳහා ප්‍රමුඛතාවය දෙන්න ඔවුන්ගේ ගොවීන් දිරිමත් කිරීමට ඉඩම් හිමියන් ක්‍රියා කරනවා කියලා අපි විශ්වාස කරනවා. ගොවියන් පාංශු සෞඛ්‍ය කළමනාකරණය කරන්න පටන් ගත්තට පස්සේ ඒක තියෙන ආර්ථික ප්‍රතිලාභ දකින හින්දා ආයෙත් පරණ ක්‍රමයට යන්නේ නැහැ. පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට මාරු වීමෙන් ඇමරිකන් ගොවීන්ට ඔවුන්ගේ ලාභය වාර්ෂිකව ඩොලර් බිලියන 100කින් පමණ වැඩි කරගත හැකි වෙනවා. සහනාධාරද සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි. අපේ මෙහෙයුමට ආදර්ශ පාඩයක් තියෙනවා. අපට අත්සන් කිරීමට අවශ්‍ය චෙක්පතේ පිටුපස මිස එහි ඉදිරිපස නොවේ. ඒක නුඹේ සාක්ෂි මුදල් ඉතිරි වෙනවා. පුනර්ජනනීය කෘෂිකර්මාන්තයට වඩාත්ම අහිතකර දෙය අද තියෙන ෆෙඩරල් ගොවිපල වැටසටහන් ක්‍රමයයි. අපි දැන් මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පුනර්ජනන කෘෂිකර්මාන්තයට මාරු වීමට, අපේ රජය උනන්දු කරවීමට ජනතාව මඟ පෙන්විය යුතුයි. ඒ වගේම අපේ පස බේරා ගැනීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක්ම තිබේ. දවස පුරාම මේ සෑම කෙනෙක්ම අත්දකින දෙයක් ඒ ආහාර නාස්තිය. ඔව්, ආහාර නාස්ති කිරීම අපි නිරන්තරයෙන්ම දකිනවා. හැමෝම ඒක කරනවා. හැමෝම එහෙම කරන්නේ නැහැ. අධික උෂ්ණත්වය සහ නියඟය වැනි ප්‍රබල ද්විත්ව ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති මහද්වීප වගේම වෙනත් විශාල කලාප තියෙනවා. මේවා පස විනාශ කරනවා, ජීවිතත් විනාශ කරනවා. එම අභියෝගයට එක් විසඳුමක් වෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි නගරවලින් ඉවතලන ආහාර එකතු කරලා ඒවා කොම්පෝස්ට් බාට පත් කර මෙවැනි රටවල ගොවිපොළවලට ගෙන යෑම. කොම්පෝස්ට් ස්වභාවික ස්පොන්ජියක් වන නිසා ජලය රඳවා ගැනීමට උපකාරී වෙනවා. අවාසනාවන්ත යථාර්ථය නම්
බොහෝ කුණු කසල දහනය කිරීමට හෝ ඉඩම් ගොඩ කිරීමට යාලු ලැබීම අපි සබඳහම ආදර්ශයට ගත යුතුයි මට නගරාධිපති වීමේ වාසනාව ලැබුණා අපි එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රසක් ඒ සඳහා සංවිධානය කළ නගරයේ හැම තැනකම ඇත්තටම ඒ අතරින් විශේෂිතම වැඩසටහන උනේ අපද්‍රව්‍ය අවම කිරීමේ වැඩසටහන කොම්පෝස්ට් කරන හැකි ද්‍රව්‍ය හරිත බඳුනට නොදැක්වොත් සැන් ෆ්‍රැන්සිස්කෝ පදිංචි කරවන්න ඇත්ත වශයෙන්ම දඩයම කරනවා අපි මහජනතාව පෙළඹෙව කළු බඳුන් වලට කිසි දෙයක් දාන්න නැතුව ඉන්න කළු බඳුන් වල කසල නැත්තම් අපි මුදල් ණය කරන්නේ නැහැ කළු බඳුන් වල කසල තිබුණොත් අපි විශාල මුදලක් ණය කරනවා ඉතින් ජනතාව දැනුවත් කරලා තියෙන හැකි තරම් නිල් සහ හරිත බඳුන් වල කසල පමණක් රජයට බාර දෙන්න කියලා අපි ඒව පොර සඳහා වගේම ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් යොදවනවා අපි සැන් ෆ්‍රැන්සිස්කෝ වලින් දිනකට ඉවතලන ආහාර හා පැලෑටි කැබලි ටොන් 700ක් පමණ එකතු කරනවා දැන් පාන්දර 5යි අපි මේ කොම්පෝස්ට් හදනවා මේ කොම්පෝස්ට් වල තියෙන වැදගත්කම වෙන්නේ මෙහි ගොඩක් පෝෂ්‍ය පදාර්ථ හා ඒ වගේම කාබන් තියෙන නිසායි අවන්හල් වලින් සහ නිවාස වලින් ලැබෙන ඉවත දමන ආහාර අපි වර්ග කිරීමේ ක්‍රමයට තෝරනවා දින 60කට පෙර මේවා බිත්තර කඩු කුකුල් ඇට කඩු සහ එළවලු කැබලි ගොඩක් එතකොට දැන් එය ලස්සන කොම්පෝස්ට් ගොඩක් බවට පත් වෙලා දැන් මම මේ හරන කොට තාමත් ඒකේ උණුසුම් බව මට දැනෙනවා තාමත් මේ ඉතා ක්‍රියාශීලීව කොම්පෝස්ට් වෙනවා අපි ඉවත දමන ආහාර එකතු කරලා හරිත බඳුන් වලට දමනවා ඊට පස්සේ ඒ කොම්පෝස්ට් අංගණයට ගෙන යනවා ඒවා කොම්පෝස්ට් වුණාට පස්සේ ගොවිපළ වලට යවනවා මං හිතන්නේ ඒක ඉතා සරල විසඳුමක් සැන් ෆ්‍රැන්සිස්කෝ කෙටි කාලයක් තුල ඇමරිකා එක්සත් ජනපදයේ වඩා පිටසාර විශාල නගරයක් බවට පත් වුණා ඒ අතර අපි අපේ ආර්ථිකය දියුණු කළා අපේ නගරයට ඒ වගේ තත්ත්වයක් උදා කර ගැනීමට හැකි වුණා නම් වෙනත් නගරවලට වෙනත් ප්‍රාන්තවලට සහ වෙනත් රටවලට පමණක් නෙවෙයි ලොව පුරාම මේ සාර්ථකව කළ හැකි බවයි මගේ විශ්වාසය කොම්පෝස්ට් කිරීම යනු කාබනික ද්‍රව්‍යවල ස්වභාවික වියෝජනයයි වනාන්තරයක කොළ බිම වැටුණු විට දිලීර හා බැක්ටීරියාය බාරගෙන පසකොට නගනවා කොම්පෝස්ට් යනු ප්‍රජාව හා සම්බන්ධ දෙයක් කසල ගොඩ බිඳ දමන ශුද්ධජීවී ප්‍රජාවේ සිට කසල ගොඩ භෞතිකව පෙරලන වෙන්කරන හා ඒට විවිධාකාරයෙන් දායක වන ලොස් ඇන්ජලීස් වල ප්‍රජාව දක්වා එය ප්‍රජාකාරයක් වනවා මම වන්හන් වලින් ඉවත දමන ආහාර හා සත්ව උද්‍යානවල අපචාර්යයක් එකතු කරනවා දන්නවද ඒ ඇයි කියලා මේවා ඉඩම් පුරවන තැන්වලට යන එක බලක් වෙන ඒවයින් කොම්පෝස්ට් හදා ගන්න පුළුවන් ඒකයි හේතුව අපි කසල අරගෙන ඒව සකස් කරලා නැවත භාවිත කරන්නේ කොහොමද ඒ ඒව සැබවින්ම කසල නොවන නිසා මගේ නම ෆැෂන් ෆැෂන් මාගේ මම වැඩියෙන්ම කැමති පාරිසරික වැඩ කටයුතු වල නිරත වෙන්න මේ සනීප ආරක්ෂක කොම්පෝස්ට් නියම ව්‍යාපෘතිය පටන් ගන්න අපි හයිටි වලට ගියාම හැමෝම හිතුවේ මට පිස්සු කියලා. සමහර විට එහෙම වෙන්න ඇති. මම තමයි ඔව්ද? කලින්ම ඇවිත්. ටිකක් කලින් ආවා. මම පැට්‍රිෂියා. මම වගේ කෙනෙක් මෙහෙ දාපු එක ගැන මට හරිම සතුටුයි. නොහිතපු වෙලාවක හයිටි වල සිදු වුණු භූමිකම්පාවෙන් විශාල විනාශයක් වුණා. අපි හැමෝටම වගේ දැනුණා අපි යමක් කළ යුතුයි කියලා. පැට්‍රිෂියා තමයි අපේ ප්‍රශ්න විසඳන කෙනා. එයාලට සනීප ආරක්ෂක ගැටුවක් තියෙනවා කියලා එහි ගියාම ඇයි සොයාගත්තා. හයිටි වල භූගත ජලයත් අපවිත්‍ර වෙමින් තිබුණා. ලෝක පුරා බිලියන 2.5ක ජනතාවකට සනීප ආරක්ෂක පහසුකම් නැහැ. ඒකෙන් මිනිසුන්ට රෝග වැළඳීමට ඉඩ තියෙනවා. ඒ නිසා අපි කොම්පෝස්ට් වැසිකිලි ලබා දීමට ලෝක පුරා පුද්ගලික පුහුණු කරනවා. ඔවුන්ගේ ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ අපච්චාව එකතු කර පිළියම් කරන්නේ කොහොමද කියලා අපි එයාලට උගන්වනවා. අපි දැක්ක කැපී පෙනෙනම මිනිසුන්ගේ ගන්ධයයි දිවාරාත්‍රී වැසිකිලි වටා ජීවත් වීමේ අත්දැකීම් අපට තියෙනවා. ඔයගලන්ට මේ පේන්නේ කොම්පෝස්ට් ගොඩක්. ඔයාලට මෙතන නරක ගඳක් දැනෙනවද? නෑ. මෙම ක්‍රමයේ ඇති එක හොඳ දෙයක් වන්නේ ඒ ඉගෙන ගැනීම ඉතා පහසු වීමයි. ඔබ කිසිම කොටසක් හෝ සංරචකයක් ඇනෝම් කිරීමට අවශ්‍ය නැහැ. මේක කරන්නේ කොහොමද කියලා ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන්නේ අමතර වාජනය. එතකොට මෙතන තියෙන්නේ ලී කුඩු.
මෙම තාපකාමී කොම්පෝස්ට් කිරීමේ ක්‍රමය මම කැමැතිම දේ තමයි දේශගුණික විපර්යාස ගැටලු ගණනාවකට විසඳුම් සොයා ගැනීමට උපකාරී වීම. එය අපට ජල සම්පත් ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවා. ඒට පිළියම් කර සියලු රෝගකාරක ඉවත් කිරීමෙන් පසු අපට පිරිසිදු කොම්පෝස්ට් ලැබෙනවා. එම කොම්පෝස්ට් භාවිතා කර වැඩි මෝගස්සන්නක් අපිට ලබා ගන්න පුළුවන්. එහි ඇති එකම ගැටලුව නම් මල මුත්‍ර සමග කටයුතු කිරීමට මිනිසුන්ගේ අකමැත්ත. පොදුවේ ගත්තහම මිනිසු වශයෙන් මල ද්‍රව්‍ය සම්බන්ධයෙන් බීතියක් තියෙනවා. නමුත් බොහෝ දෙනා නොදන්න කාරණේ නම් ඇමරිකාව පුරා ඔබ මිලට ගන්නා පෝච්චි මිශ්‍රණවල බොහෝ විට ජෛව රසායනික අඩංගු වෙනවා කියන එක. ඒව ලැබෙන්නේ මිනිස් අපචාර්ය වලින්. අපි කෑම කනවා, අපි ඒක මලාකාරයෙන් පිට කරනවා. අපට ඒක පිළියම් කර පස නිර්මාණය කරන්න පුළුවන්. එහි ශාක සඳහා හොඳ අන්තර්ගතයක් තියෙනවා. මේ ආකාරයට ඒ චක්‍රයක් ලෙස සිදු වෙනවා. මේක තමයි සිදුවන ක්‍රියාවලිය. මේක හරිම ලස්සනට හදලා දෙන වැසිකිළියක්. මම යන්න කැමතියි ඔබේ වැසිකිළියට. කන්නකල මට ඉඩ දෙන්න. කොම්පෝස්ට් යන පස මත පදනම් වූ කාබන් හිර කරන විසඳුම් වලින් එකකි. අපි පුනර්ජනනීය ආහාර තෝරා ගන්නා තරමට ගොවීන් ඒවා වවනු ඇත. අද අපි ජීවත් වෙන්නේ මිනිස් ඉතිහාසයේ තීරණාත්මක මොහොතක. මහ පොළවට ගැටලු ඇති නොවන ආකාරයට ආහාර නිපදවීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි. අපි එම ක්‍රමයෙන් නිපදවන ආහාර හඳුන්වන්නේ පුනර්ජනනීය ආහාර විදිහට. මම පුද්ගලිකව අවුරුදු 20ක් නිර්මාංශකව හිටියා. ශාක පදනම් කරගත් ආහාර වේලක් මත ඉතා සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් ජීවිතයක් ගත කළ හැකි බව මම යම් ආකාරයකට ඔප්පු කර තිබෙනවා. ඔබ මස් අනුභව කරන්නේ නම් වඩා නිවැරදි ඉහළ මට්ටමේ ගොවිපළ වලින් ලබා ගන්නා මස් අනුභව කළ හැකි. අපි මස් කනවා නම් එය තෘණ බිම්බල ඇති දැඩි වූ තෘණ ආහාරයට ගත් මානුෂීය ලෙස මරාගත් සත්තුන්ගේ මස් විය යුතුයි. පෘථිවිය අනාගතය සඳහා අප සැමට කළ හැකි වැදගත්ම තේරීම මෙයයි. අපි මොනවද කන්නේ? අපි කුමන ආකාරයේ ගොවිතැන් ක්‍රමයකට සහාය දෙනවාද? අපි පෘථිවිය පුනර්ජනනය කරනවාද? නැත්නම් පරිහානියටපත් කරනවාද? මේ තියෙන්නේ ජංගම කුකුල් කූඩු දෙකක්. ගවයන් යම් ප්‍රදේශයක් හරහා ගොස් තෘණ ආහාරට ගැනීමෙන් දින 3කට පමණ පස්සේ අපි මෙතනට කිගියන් ගෙනත් දානවා. උන්ට ඕන තරම් මෙහා මෙහා යන්න පුළුවන්. ඕනේ නම් කැලිෆෝනියාව දක්වා උනත් යන්න පුළුවන්. අපි මේ අසල කඩේකට ගිහින් කූඩු වල නැතුව ස්වාභාවික ආකාරයට වැඩු කිකිලියන්ගේ පිටර දුසිමක් මිලදී ගත්තා. මේ තියන්නේ ස්වාභාවික කිකිලියන්ගේ පිටර. මේ තමයි ඒ පිටර. දැන් අපි අනිත් පිටර කඩලා දාලා බලමු. දැන් බලන්න මෙන්න මේ පිටරේ පාට. මේ පිටර දෙකේ කහමද වල වෙනස බලන්න. මට ඒක ඇඟිල්ලෙන් තල්ලු කරන්න පුළුවන්. ඒක දුවනවා. දැන් මේක බලන්න. කිහිප සැරයක් තට්ටු කළත් ඒක විවෘත වෙන්නේ නැහැ. වම් පස ඇති පිටරේ වඩා තද බැහැ ගන්නවා. මේ දෙක අතර තියෙන වෙනස පැහැදිලිව පේනව නේද? අපේ තෘණ බිම්වල ඔවුන්ට ආහාරයට ගත හැකි ඕනෑම දෙයක් කනවා. කූඩු වල ඇති කරන කිකිලියන්ගේ පිටර වලට වඩා අපේ ගොවිපළ වල පිටර පෝෂක තත්ත්වයෙන් බොහොම ඉහළයි. ඔබ ආහාරයට ගත යුත්තේ කොමන පිටරද කියන එක ඔබම තීරණය කරන්න. ඔබට තේරෙනව නේද පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ පෝෂ්‍ය පදාර්ථ සහ එහි සංකීර්ණත්වය. පුනර්ජනනීය ආහාර වේලක් ගැනීම ඉතා වැදගත්. අපි ආහාර වගා කරන පුද්ගලයන් සමග කටයුතු කිරීමත් එසේමයි. අපේ ඇස්තමේන්තුවලට අනුව අද දින ගොවිපළ වලින් 5% කෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි පාංශු සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරන්නේ. නේච කන්සර්වෙන්සි ආයතනය ජාතික හිරිඟු වගාකරුවන්ගේ සංගමයේ සමග පාංශු සෞඛ්‍ය හවුල්කාරීත්වයක් ස්ථාපිත කර තිබෙනවා. අපේ ඉලක්කය 2025 වන විට එක්සත් ජනපද ගොවිපළ වලින් 50%ක පාංශු සෞඛ්‍ය සඳහා කළමනාකරණය වර්ධනය කිරීමයි. පාංශු සෞඛ්‍ය අකඩමියක් පිළිබඳව මෙම අදහස ආරම්භ වූයේ මීට වසර 5කට පමණ පෙර රේ මුලින්ම මගේ ගොවිපළට පැමිණ අප මුණ ගැසුණු අවස්ථාවේදී. පුනර්ජනනයේ ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන එම සැලැස්පට කුමක් කුණුවැද්ද යන්න අපි එදා දැනගෙන සිටියේ නැහැ. අන්තිමේදී එය සාර්ථක වුණා. හලෝ ජෙසි, ඔබ දෙකීමත් සතුටක්. ඉතින් කොහොමද කතාව ආරම්භ කරන්න මට ඉඩ දෙන්න. මගේ නම රේ ආචුලෙටා. මම අවුරුදු 32ක් රාජ්‍ය සේවයේ වැඩ කරලා තියෙනවා. මේ අත්දැකීම යොදාගෙන මෙම පාරිසරික මූලධර්ම උගන්වමින් පස නිරෝගී කිරීම ඉලක්කේ බවට පත් වුණේ. අපට අවශ්‍ය වුණේ ඔවුන් මේ ග්‍රහලෝකයේ කොටසක් බවත්
ඒ සමග වඩා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගත යුතු බවත් මිනිස්සුන්ට පෙන්වා දෙන එක. ඒ දවස්වල පළවෝ සංග්‍රහවක් ගත්ත නම් ඒවායේ පාංශු සෞඛ්‍ය පිළිබඳව එක ලිපියක්වත් තිබුණේ නැහැ. දැන් ඔබට පාංශු සෞඛ්‍ය පිළිබඳ ලිපියක් නැති සංග්‍රහවක් හොයාගන්නත් බැහැ. ඒක මට ලොකු සතුටක්. අපි හිතුවට වඩා වේගෙන් අපිට පාංශු සෞඛ්‍ය වැඩි දියුණු කරන්න පුළුවන්. සමහර විට මම මේ ගැන ඉදිරිපත් කිරීම කරන විට ඕක කවදාවත් කරන්න බෑ කියන කණ්ඩායම් අපිට ඕන තරම් හම් වෙනවා. මම ඒ අයට අභියෝග කරනවා. මම මගේ ගොයිපල ඔට්ටු අල්ලනවා. ඔයගොල්ලන්ගේ ගොයිපලේ මට ඒක කරන්න පුළුවන් කියලා. පාංශු සෞඛ්‍යයේ මූලධර්ම වන්නේ අවම මට්ටමේ යාන්ත්‍රික කටයුතු විවිධත්වය පස ආරක්ෂා කිරීම ජීවමාන මූල හා සෑම විටම සත්වයන් හා ඒකාබද්ධතාවය ආදියයි. මම ඒ කිව්ව සෑම මූලධර්මයක්ම ලෝකයේ හැම තැනකටම වළංගු වෙනවා. ඔබට මේ පේන්න තියෙන්නේ මගේ අසල් වැසියාගේ ඉඩමයි. ඒ රසායනිකව පුරන් වී තිබෙනවා. රවුඩප් වලට ප්‍රතිරෝධී වල්තලයට කිහිපයක් හැරෙන්නට වසරකට වැඩි කාලයක් තිස්සේ ඒ කිසිවක් වැඩි නෑ. ඒ පාන්සරික කාන්තාරයක්. දැන් අපේ පැත්ත බලන්න. එහි විවිධත්වයක් තියෙනවා. එහි විවිධ ශාක විශේෂ කෘමීන් හා වනජීවීන් වගේම තනකොළ උලා කන ගවයින් සිටිනවා. මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි වසන්තයේ මුල් භාගයේ සිට අගවනතුරු අපි හිරුවේලිය යොදාගෙන වැඩි වශයෙන් දියර කාබන් නිෂ්පාදනය කරනවා. එහා පැති තියෙන්නේ පස. මෙහා පැති තියෙන්නේ කුණු. ඔබේ ආහාරය ලබාගත යුත්තේ කොහෙන්ද? ඔබේ ආහාරය නිෂ්පාදනය කළ යුත්තේ කුමන ක්‍රමයකටද? මට නම් පිළිතුරු ඉතා සරලයි. ලෝකයේ පුරාම මිනිසුන් ඉඩම් යථා තත්ත්වයට පත් කිරීමටත් දේශගුණය සමතුලිත කිරීමටත් පුනර්ජනන භාවිතයන් යොදා ගන්නවා. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 125ක් පමණ පරිහානියට ලක්වී ඇති බව අපි දන්නවා. අපි ශිෂ්ටාචාරයේ තොටිලි අනුවෙන් හඳුන්වන ග්‍රීසිය සහ රෝමයේ දෙස බලන විට පෙනියන්නේ මෙම ස්ථාන භූමියක් කාන්තාර බවට පත් වෙලා තියෙන ආකාරයයි. කලකට පෙර මහා ශිෂ්ටාචාරයන් බිහි වූ ස්ථානවල නටබුන් හරහා වැඩි කමා යනවා. ස්ථිත කෘෂිකර්මයේ පළමුවෙන්ම ආරම්භ වූයේ චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල වූ ලෝසානුවේ. ලෝසානුව ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ගිය මට එහි කඳු මුදුනක සිට අංශක 360කින් අවට බැලීමට හැකි වූ නමුත් කිසිම වෘක්ෂ ලතාදියක් දකින්නට ලැබුණේ නැහැ. මේ මූලික වශයෙන් පාරිසරික විනාශයක් වෙනවා. එය හඳුන්වා ඇත්තේ අවාසනාවන්ත දුප්පතුන්ගෙන් පිරි පෘථිවියේ වඩාත්ම ඛාදනීය වූ ස්ථානය ලෙසයි. එනිසා මට හිතුණා මගේ ඉදිරි කාලයේ මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි කියලා. මේ යථා තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද කියලා ඒ අවස්ථාවේදී මට හිතා ගන්න බැරි වුණා. නමුත් 1994 සිට 2009 දක්වා අවුරුදු 14ක් තිස්සේ මෙම වර්ග කිලෝමීටර් 35,000ක භූමි ප්‍රමාණය යථා තත්ත්වයට පත් කිරීමට ඉහළම පෙළේ චීන විද්‍යාවෙන් හා ඔවුන්ට සහාය වීමට ආ ලෝක බැංකුවේ ජාත්‍යන්තර විද්‍යාඥයන් කටයුතු කළා. සෑම දියබස්නාවකටම අසම සම යොමු අන්තිමින් ඔවුන් චන්ද්‍රිකා මගින් සිතියම් කරන පද්ධතියක් නිර්මාණය කළා. ප්‍රතිඵල විශ්වය ජනකයි. ව්‍යාපෘතිය නිසා මිලියන සියගල්ලක් ජනතාව දරිද්‍රතාවෙන් මුදවා ගත්තා. අපට හමු වූ අකුරු නොදත් නූගත් මිනිසුන්ගේ දරුවන් දැන් රටේ ඉහළම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. මිනිසුන් බිහි වූයේ පාරාදීසයකයි. පෘථිවියේ පරිහානියට ලක් වී ඇති භූමි පුනස්ථාපනය කළ හැකි නම් අපට නැවතත් ඒ පාරාදීසයට යා හැකියි. අපේ ඉදිරි මාවත වෙනුවෙන්
අපි දැන් පටන් පුනස්ථාපන ආර්ථිකයක් ගොඩනැගීමට පුනර්ජනනීය ආර්ථිකයක් බිහි කිරීමට කටයුතු කළ යුතුයි. අප සියලු දෙනාටම තෘප්තිමත් විය හැක්කේ දිය දහරා නැවත ගලා යන සාරවත් පස්මත භෝග වැවෙන විනාශ වූ ජෛව විවිධත්වය නැවත දැකිය හැකි ලෝකයක් බිහි වූ දවසකයි. When I look into your eyes, it's like a watch in the night sky, or a beautiful sunrise. Well, there's so much they hold. එහෙනම් අපි නැවත හැමදාම පාරාදීසයේ කොටසක් ගොඩනගමු. එය එතරම් අපහසු නැහැ. දිලිසෙන දේවලට අවධානය යොමු කිරීම නතර කර අප ඇත්තටම වැදගත් දේ ගැන හිතන්නට පටන් ගත යුතුයි. සම්පූර්ණයෙන්ම විනාශ වූ ස්ථානයක ජෛව විවිධත්වය නැවත දැකිය හැකි නම් අපි හැමෝටම ඒ මහා තෘප්තියක් මෙන්ම ජීවිතයේ අරුත සොයාගත හැකි. මේකෙදි අපි ඔක්කොමලා ඉන්නේ එකට. අපේ හැම ක්‍රියාවක්ම අනෙක් හැම ක්‍රියාවකටම බලපානවා. ඒක හරියටම පොකුණේ රැල්ලක් වගේ. ඉතින් මේ ලස්සන ලෝකයට ධනාත්මක බලපෑමක් කරන්න ඔබ ගන්නා තීරණය කුමක්ද? ඒ තීරණය ඔබ ගත යුත්තේ අනාගතයේදී පරම්පරා හතක අපේ මොණුබුරු මිනිබිරියන්ට පරණ ප්‍රේගුඩ් කසත් වැළඳ ගැනීමට, පිරිසිදු ජලය පිහිනීමට, එසේ පිහිනන අතරතුරේ කටහිර වතුර බොන්න පුළුවන් අනාගත ලෝකයක් නිර්මාණය කිරීමට, අනාගතයේ අපේ දරුවන් සඳහා සමෘද්ධිමත් ලෝකයක් නිර්මාණය කිරීමට අද අපට කළ හැකි කුමක්ද? එක ගොවිපලක් රැකගන්න සැතපුම් සියයක් නෙවෙයි, සැතපුම් දහස් ගානක දුරක් උනත් යන්න මම ලෑස්තියි. එක හදවතක් එක මනසක් වෙනස් කළොත් ඒ තවත් මනසකට තවත් හදවතකට බලපාන්න පුළුවන්. ඒක තමයි අපිට උනේ. අපේ හදවත් වෙනස් වීමත් එක්කම අපේ ජීවිතත් වෙනස් වුණා. අපි මේ කතා කරන්නේ ආගම ගැන නෙවෙයි, දේශපාලනයක් නෙවෙයි, ඒක ආදරය ගැනයි. ඔබ යම් දෙයකට හෝ යම් කෙනෙකුට ආදරය කරන්නේ නම් ඔබ ඔවුන් තේරුම් ගැනීමට අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, අපි ඔවුන්ව ඔහොදින් ආරක්ෂා කළ යුතුයි. මේ හැමදේම කරන්න යාල වෙනුවේ මේ කුඩා මයිකෝරයිසියා දිලීර පණුවන් සහ බැක්ටීරියා ආදිය අපි හොඳින් බලාගත්තොත් අනිවාර්යෙන් ඔවුන් අපිව බලාගනී. කුඩාම ශුද්ධ ජීවීන්ගේ සිට විශාලතම ජීවීන්ගේ සමන්විත අපේ නිල් ග්‍රහ ලෝකය ජීවයෙන් ස්පන්දනය වෙනවා. වසර මිලියන ගණනක් තිස්සේ එය ස්වයන් සමතුලිතතාවයන් පවත්වාගෙන තියෙනවා. නමුත් අද අපේ වර්ගයා එහි විශාලතම පරීක්ෂණයකට මුහුණ දෙනවා. අපේ මෙහෙවර සරලයි. පෘථිවියේ පුනර්ජනනීය බලයෙන් අපි සන්නද්ධ විය යුතුයි. මම ගනුදෙනුවක සටනතරෙන්නේ ඔබ එසේ විය යුතුයි. Even the stars, they burn. Some even fall to the earth. We got a lot to learn. God knows we're worth it. No, I won't give up. I don't want to be someone who walks away so easily. I'm here to stay and make the difference that I can make. Our differences, they do a lot to teach us how to use the tools and gifts we got. Yeah, we got a lot at stake. And in the end, you're still my friend. At least we did intend for us to work. We didn't break, we didn't burn. We had to learn how to bend without the world caving in. I had to learn what I got and what I'm not and who I am. I won't give up.
Skies get rough. I'm giving you all my love. I'm still looking up. Carbon dioxide කියන මොනවද? ඇත්තටම මට එක ඒක පිට අමාරු ප්‍රශ්නයක්. මම හිතන්නේ කාබන් කියන්නේ පරමාණු දෙකක්, අණුක දෙකක් ඒ වගේ අදහසක් තමයි මට තියෙන්නේ. ඇත්තටම මම හරියට දන්නේ නැහැ. एक नरक देयत एक बात ही थी न देयत एक අපිට අහිත කරයි දේශගුණික විපර්යාස කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ප්ලාස්ටික් බට භාවිතය අතහැරලා මට පුළුවන් විදිහට මමගේ කොටස කරනවා කඩදාසි බට පාවිච්චි කරනවා ප්ලාස්ටික් බට ගන්නෑ කඩදාසි බට පාවිච්චි කරනවා කඩදාසි බට ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ඒකෙන් අපිට වෙනසක් කරන්න පුළුවන් අපි කරන්නේ කඩදාසි බට ප්‍රතිචක්‍රීකරණය විතරක් නම් ඇත්තටම අපේනේ ලොකු වුණක. ඇත්තටම අපිට හරි දේවල් කිරීමෙන් අපේ මේ දේශගුණික විපර්යාස ආපසු හැරදිය හැකි. ඒ නැවත හරි ගැස්වීම අපේ වගකීමක්. ඔබ මොකද හිතන්නේ? අපි එකෙන් තවදුරටත් පිරෙහෙන්නේ නැහැ. අපි පුනර්ජනනය වෙනවා. ඒක නියමයි. මටත් පුනර්ජනනය අවශ්‍යයි.